ඔන්න ඉතින් ගොඩක් කට්ටිය හාල් දෙවුනා මගෙන් කොහොමද මේ කූඩුවේ හැදුවේ කියලා. ඇහුවට වැඩිය ගොඩක් අය බැනලා තිබුණා. ඇයි පරක්කු විදිය එකක් දාන්න කියලා. කූඩුව නම් හදන්න ඉතින් එච්චරම දෙයක් නෙමෙයි. මොකද පොඩ්ඩක් ඉතින් හිතුවොත් ඉතින් කරන්න බැරි දෙයක් නෑ. මේ ලංකාවේ අයගේ ඉතින් ගොඩක් තියෙන ඉතින් අමෙරිකම තමයි. ඉතින් කූඩුව හැදුවේ මෙහෙමයි. මේ මට අවශ්‍ය වුණා අඩි දෙකක්. මෙතන මේ වටේ බැම්ම උස්සලා මේ කරන්න. ඉතින් අඩි දෙකක් නම් උස්සන්න බැරුණා ගැඩොල් මදි වුණ නිසා. අඩි දෙකක් ඉස්සර පස්සේ සාමාන්‍යයෙන් ගංකු කුල්ලොන්ට වගේ නම් ටිකක් අඳුර ඕනේ බිත්තර දාන්න. නැත්තං ගැටි බිත්තර දාන්න බලන්නේ කූඩුවේ. ඒක නිසා ඒ වගේම මම යටට සිමෙන්ති දැම්මා. ඔය තලකොයි වගේ සත්තු එහෙම ආරං එන හින්ද බදාම දාලා තියෙන්නේ. දැන්ට නම් පරියෝ දෙන්නෙක් ඉන්නේ. එන බිත්තර දාන්න කිට්ටුයි. ඒ වගේ තමයි මේ දෙකයි දෙකේ ලී වලින් තමයි මම මේ සැකිල්ල හදලා තියෙන්නේ සම්පූර්ණම. මේකවල 10යි 5යි කූඩුවක්. මුලින්ම මම මේ දිග පැත්තේ රාමුව තමයි හදාගත්තේ. සම්පූර්ණ අඩි 10 දිග ලී දෙකක් අරගෙන මේ හරස්සතට ලී ගහලේ රාමුව හදාගෙන ඊට පස්සේ එහා පැත්තේ රාමුවත් හදාගෙන ඊට පස්සේ රාමුව දෙක සෙට් කරා. මේ පැත්තේ අඩි 5 ලී වලින් එම් සෙට් කළා. තමයි දැල ගෙවේ දැල මක් ගාව මේ තිමුණ දැලක්. මේ දැල මං ගත්තේ 5800ට 5900ට වගේ දැල් රෝලම. මේ ගැල්වනයිස් දැල දැන්න ජරා වෙලා දුවි වැදිලා තියෙන්නේ. මේ ලංකාවේ ගහන ගැල්වනයිස් දැල එක ටිකක් හොඳයි. මම ඉතින් ඒ දැලට හරියන්න තමයි ඉතින් 10 පහට මේ කූඩුව හැදුවේ. මොකද උඩටත් මං දැල ගහලා තියෙනවා. ඔයාලට වෙනවා නැත්තම් උඩින් එන්න පුළුවන් සත්තු. ඒ වගේම අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් තමයි මම අත්දැකීමෙන් කියන්නේ මේ යටට නම් සිමෙන්ති දාන්න ඕනි. මොකද කුකුල්ලෝ හාරන මේ පැත්තේ මෙහෙම සාමාන්‍ය ඇතුලින් හැරුවත් පිටින් හැරුවත් මේ බිත්තිය කඩන් වැටෙන්න පුළුවන්. අපි මේ බදාම දැම්මේ නැත්තම් අනිත් එක තමයි තලගොයි යන්න පුළුවන්. මේ දෙක අනිවාර්යෙන් කරන්න ඕනි එක. අනිත් එක මම මේ ළඟින් නම් යන ගහලා තියෙන මේ දීපටියන් නම් ගෙවෙන්නේ නැහැ. දීපටියන් මෙහෙම ගහලා යන ගහනවා නම් සාර්ථකයි ගොඩක්. ඒ වගේම මෙතන දොරත් මම හැදුවේ. මේ මෙතන අඩි 3 ලී තියෙන අඩි 3 ලීයක් දෙකට කපලා ඒ සයිස් එකට තමයි දොර හදලා තියෙන්නේ. තහඩු නම් මම අඩි 12 තහඩු තුනක් තමයි මේ දාලා තියෙන්නේ. අඩි 12 දිග. මේක ඉතින් වඩාත්ම හොඳ ලව් බර්ඩ්ලා පරිජන්ට වගේ එහෙම හදනවා නම් තමයි. ඉතින් ඔන්න ඔහොම තමයි කූඩුව හැදුවේ. ඉතින් එච්චරම දෙයක් නෙමෙයි. ඩක් කල්පනා කරලා හිතලා කරන්න තියෙන්නේ.